සුබ දවසක් හැමෝටම. අද 2024 ජූලි 31 වනදා දිනපතා අලුත් වන පාසල් පුවත් ඔබ වෙත නිතරම ගෙනෙන යුරෝප නාලිකාවට හැම පිළිගන්න අතරම අද අපි සාකච්ඡා කරනවා ඔයාල හැමෝටම මතක තියෙන තේ මාතෘකා සම්බන්ධව, විශේ෷යෙන්ම 2024 වර්ෂයට අදාළ තුනන පාසල් වාරයේ දින වෙනස් වෙලාද කියන සම්බන්ධව මේ දිනවල බොහෝ දෙනෙක් සාකච්ඡා කරනවා. ඒ වගේමයි මේ හේතු නිසා අගෝස්තු මාසයේ පාසල් නිවාඩුවක් නොමැති වෙද කියන සම්බන්ධ බොහෝ දෙනෙක් අඳුරන ප්‍රතිබිනවා. විශේෂයෙන්ම පසුගිය අවුරුදු කීපය පුරාවටම පාසල්වල වාර්ෂික ලිද ක්‍රියාත්මක වන්නේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා නෙවෙයි. මෙන්න මේ නිසා මේ අදාළ වර්තමාන කාලයේදී පාසල්වල පවතින්නේ කුමන වාර්ෂික ලිද සම්බන්ධ බොහෝලාවට බොහෝ දෙනෙකුට ප්‍රශ්නක් තියෙන පුළුවන්. විශේෂයෙන්ම දෙමව්පියන්ට, දරුවන්ට, සමහරවිට ගුරුවරුන්ට පවා මේ කාර්යය සොයා ගැනීමට අපහසු වෙනවා. මොකද මේ සාමාන්‍ය පවතින ක්‍රමවේදයේ වෙනස්රාපදින නිසා. එහෙමනම් මේ අතරමත් වන තවත් ප්‍රශ්න තමයි මේ කාලයේදී විශේෂයෙන්ම අගෝස්තු මාසයේ ලංවීමත් සමග බොහෝ දෙනෙක් අදහස් පළ කරනවා අගෝස්තු මාසයේ පාසල් නිවාඩු වෙනස් වෙලා වෙනත් වර්ෂණ නම් කර තිබෙන බවට. අපි ඒ සම සාකච්ඡා කරමු. විශේෂයෙන්ම කියන්න තියෙන කාරණ තමයි මේ සම්බන්ධව නැවත වතාවක් පාසල් වර්ෂණ වෙනස් වෙලා නව වර්ෂණක් තවම නිකුත් වෙලා නැහැ. එවන්නක් නිකුත් මේ එක ඉතාමත්ම අඩු තත්ත්වයක් තමයි පවතින්නේ. එනිසා සොයා බලමු පවතින තත්ත්වය අනුව කුමන කාලවල ඔබ නිවරු ලැබේද, කුමන කාලවලදී වාර අවසාන වේද කියලා. 2024 2:29 නිකුත් කරන ලද පාසල් වර්ෂණ තමයි අධ්‍යාපන මාධ්‍යස්ම නිකුත් කරේ අවසාන වතාවට පාසල් වර්ෂණ විදිහට. ඉතින් මෙන්න මේක තමයි අද ක්‍රියාත්මක වන පාසල් වර්ෂණ වන්නේ. මේ තියෙන්නේ පාසල් වර්ෂණ මේ පළමු වාරයේ දෙවන වාරයේ දැන් ක්‍රියාත්මක වනවා, පළමු වාරයේ අවසන් පවතිනවා. ඉතින් මෙන්න මේ සටහන තුළ ඉතා පැහැදිලි මෙන් තොරතුරු දක්වලා තිබෙනවා. මේ වගුවේ තිබුණ මේ වරසරණ තිබුණ කරුණු කාරණා මෙන්න මේ විදිහට අපි ඉතා සරලව ඔබට අරගෙන ඉන්නවා. මේ අනුව පාසල් දෙවන වාරය තමයි දැන් ක්‍රියාත්මක වන්නේ. 2024 6/3 දා මේ දින වාරය ආරම්භ වුණේ 2024 8/16 දක්වා මේ දෙවන වාරය ක්‍රියාත්මක වනවා. ඒ අනුව 2024 8/17 සිට 2024 8:25 දක්වා ඔබට පාසල් නිවාඩුවක් හිමිවෙනවා. එෙහිදී දින 9 නිවාඩු කාලයක් තමයි ලබා දී තිබෙන්නේ. ඒ වගේමයි මේ දිනවල දෙවෙනි බොහෝ පළාත්වල දෙවන වාර විභාගයට අදාළ කාරණා ක්‍රියාත්මකව පවතිනවා. තවත් දින කිහිපයකින් මෙම වාර විභාගයේ බොහෝ පාසල්වල ආරම්භ වීම නිමිතයි. ඒ කොහොම වුණත් තවත් සමහර පාසල්වල පළමු පාසල් වාරයට අදාළ විභාගය තමයි ඉතා මෑතකදී අවසානයක් දුටුවේ. යම් යම් පළාත්වලදී වාර විභාගයේ පවත්වන දිනවක අනුව යම් වෙනසක් දකින්න තිබෙනවා. ඒ කොහොම වුණත් මේ සෑම පාසලකම දෙවන පාසල් වාරය 2024 8/16 දින අවසන් වන ඇති. එම අවසාන සමගින් 2024 8/17 අගෝස්තු 17 සිට අගෝස්තු 25 දක්වා දින 9ක් කාලයක් ඔබට පාසල් නිවාඩුව ලැබෙනවා ඇති. එන් අනතුරුව පාසල්වල දෙවන වාරය ආරම්භ වනවා. එහිදී අදිරි දෙකක් ක්‍රියාත්මක කරනවා. 2024 8/26 සිට 2024 11/23 දක්වා දෙවන වාරයේ පළමු අදිරි ක්‍රියාත්මක කරනවා. එහිදී 2024 11/23 සිට 2025 1/1 දක්වා නිවාඩු ලැබෙනවා නැවත වතාවක්. ඒ නිවාඩු කාලය අතරතුරේදී 2024 උසස් පෙළ විභාගයේ පැත්තන ඇති. ඒ වගේමයි දෙවන වාරයේ දෙවන අදියර 2025 1/2 සිට 2025 1/17 දක්වා ක්‍රියාත්මක වනවා. ඒ අනුව ලබන වර්ෂයේ 2025 වර්ෂය අදාළ පාසල් වර්ෂය 2025 ජනවාරි මාසය තුළ ආරම්භ වීමට නියමිතයි. 2025 පළමු ශ්‍රේණිය සඳහා පාසල් වාර ආරම්භ කිරීම සම්බන්ධව ලබා දී තිබෙන නිවේදන අනුව 2025 පළමු මාසය තුළදී එම දරුවන්ගේ පාසල් ආරම්භ කිරීම නියමිතව තිබෙනවා. ඒ වගේමයි අධ්‍යාපන අමාත්‍යතුමා මේ මෑතක සංකල්ප ප්‍රකාශ අනුව ඔවුන්ගේ උත්සාහය වන්නේ ලබන වර්ෂයේ සිට ජනවාරි දෙසැම්බර් මාසවලදී පාසල් වාර ක්‍රියාත්මක කරන ආකාරයට වාර්ෂික ලිද සකස් කිරීමටයි. එවැගේමයි උසස් පෙළ විභාගය සම්බන්ධ යථාපතක් කිරීම 2024 11/25 සිට 2024 12/20 දක්වා පැවැත්වෙන ඇති. එවැගේම ශිෂ්‍යත් විභාගය 2024 9/15 දින පැවැත්වෙන ඇති. 2024 වර්ෂ ආදර්ශ ශිෂ්‍යත්ව විභාගය මේ දිනත් මීට පෙර අවස්ථාවකදී
ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ වගේමයි දැන් මෑතකදී නිකුත් කළ වාර්තාවක් අනුව නිවේදනයක් අනුව 2024 වර්ෂයට දාලා සාමාන්‍ය විභාගය 2025 ජනවාරි පෙබරවාරි මාස වලදී ක්‍රියාත්මක කිරීමට නියමිත තිබෙනවා. ඒ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශ මහත්මයන් ඔවුන්ගේ මතය පළ කර තිබුණා. 2024 වර්ෂයට අදාළ සාමාන්‍ය විභාගය 2025 මුල් මාස දෙකේ ප්‍රතිපත්තිමරයි අදහස් කර තිබෙනවා. එහෙමනම් මේ විදිහටයි වාර්ය ස්ථාන ක්‍රියාත්මක වන්නේ. මීට පෙර පැවති නිවේදනයන් වලට අනුව එම නිවේදන කිසිවක් වෙනස් වෙලා නැහැ. මීට පෙර දැක්ව කාටම පාසල් වාසනා ක්‍රියාත්මක කරනවා ඇති. එනිසා මේ සම්බන්ධව දැනුවත් වන්න ඒ වාසනා නදා දින අනුව උපි කටයුතු සැලසුම් කරන දැන් ඔබට අවස්ථාව ලැබෙනවා. 2025 වර්ෂය සම්බන්ධ තවමත් වාසනා නිකුත් වෙලා නැහැ. එම වාසනා නිකුත් වුවාම ඒ සම්බන්ධ අපි සාකච්ඡා කරමු. එහෙමනම් මේ වීඩියෝ එක සාකච්ඡා කළ දේවල් ඔබ වැනිම දරුවෙක්ට, දෙමව්පියෙක්ට, ගුරුවරයෙකුට දවස් වෙන පුළුවන් එවැනි කෙනෙක් වෙත අනුවර වීඩියෝ එක ෂෙයා කරමු. එහෙමනම් අපි මීළඟ වීඩියෝ එකත් ඔබට සුබ දවසක්.